අයිබෝවන් ඔබට සුභ සන්ධ්‍යාවක්. එතර මෙතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනු රට තොටුපුවත් ඔබට කියන වෙලස ටීවී සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් අදත් ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබට ප්‍රවෘත්ති කියන මම තරිඳු ගල හිටිය. අවධානය මුලින්ම දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගුරු විදුහල්පති වරුන් අද ලෙඩ වේ. ආණ්ඩුවේ බහුතරය නැති උණ හැටි ගම්මප්පිල අංක ගණිතයෙන් පැහැදිලි කරයි. ෂොපින් බෑග්ගේ වෙදිතියන් ඉන්න පුංචි පාරමී. රාජ්‍ය බලයක් නැතිව ජනතාවට සේවයක් කරන බව විපක්ෂ නායකවරයා කියයි. දින තුනක් පැය තුනක් ඉක්මවා ගිය විදුලි කප්පාදුවක් තිබෙනද. ගුරු විදුහල්පති වරුන් සහ ගුරු උපදේශක වරුන් අද අසනීප නිවාඩු වාර්තා කොට වර්ජනයක නිරත වුණා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානයේ නියෝජිත ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ඉන්ධන නොමැතිකම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගුරුවරුන් විදුහල්පති වරුන් මෙන්ම සිසුන්ද දැඩි අපහසුතාවයට පත් ව ඇති බවයි. ගුරු විදුහල්පති වරුන් සහ ගුරු උපදේශක වරුන් අද අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. ඉන්ධන නොමැතිකම නිසා සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් සිසුන්ට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට පාසලට පැමිණීමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බවයි වෘත්තීය සමිතිය සඳහනේ සඳහන් කරන්නේ. ඒ අනුව සිසුන් ඔවුන්ගේ නිවෙස්වලට ආසන්න පාසල්වලට යොමු කරන ලෙසත් ගුරුවරු ආසන්න පාසල් වෙත යොමු කරන ලෙසත් ඉල්ලා ගුරුවරුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. නැතහොත් ඊට විකල්ප විසඳුම් ලබා දෙන ලෙසත් මීට පෙර ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙතද ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා. නමුත් එම ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. එම කරුණු සහ වර්තමාන ආර්ථික දේශපාලන අර්බුද නිර්මාණය කර ඇති ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වන බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානයේ නියෝජිත ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ. ආණ්ඩුවේ බහුතරය නැති වුණු හැටි පිවිතුරු හෙළවරුමේ නායක උදය ගම්මන්පිල මහතා අද අංක ගණිතය හරහා පැහැදිලි කිරීමක් කළා. ඒ පිවිතුරු හෙළවරුමය අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්න සූදානම් වුණු අවස්ථාවේ අපි කිව්වා 113 හදාගන්නේ නැතුව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් එයින් සිදුවන්නේ විශ්වාස බංගත්තේ කෙසේ වෙතත් ආණ්ඩුවට විශ්වාසය පළ කරන යෝජනාවක් බවට පත්වෙනවා. ඒ නිසා 113 හදනතුරු පොඩ්ඩක් ඉන්න කියලා අපි සජවෙන් ඉල්ලීමක් කරා. ඔන්න දැන්නම් 113 වෙනුවට 120ක්ම හැදිලා තියෙනවා. කොහොමද වෙන්නේ? අපි අංක ගණිතයෙන් ගණන් හදලා බලමු. විපක්ෂයට තිබ්බේ මන්ත්‍රී ධූර 65යි. අපි 42ක් විපක්ෂයට ආවා. 3 දෙනෙක් ආපහු ඇමති ධූර අරගෙන ගියා. ඒතර දැන් අපේ ඉතිරි 39 65ට එකතු කරාම දැන් 104යි. ඊට පස්සේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වර්තමාන ආණ්ඩුව ඉල්ලා සිටිය යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 දෙනෙක් ලිඛිත ප්‍රකාශයක් සිදු කළා. 104යි 10යි දැන් 114යි. 20 වෙනි සංශෝධනයේදී සිට ආණ්ඩුවට සහාය පළ කරමින් සිටි විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරු 3 දෙනෙක් ආණ්ඩුවට ලබා දෙන සහාය ඉවත් කරගෙන තමන්ගේ පක්ෂවලට යලි ගොනු වුණා. දැන් 114යි 3යි 117යි. ඒ වගේම නායක ගොඩේවා ඇමතිතුමත් ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමත් කෝප් සභාපති චරිතේරත් මන්ත්‍රීතුමත් වර්තමාන ආණ්ඩුව අන්තර්කාලීන ආණ්ඩුවකට ඉඩ සලසමින් වහාම ඉවත් විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළා. ඒ තුනත් එකතු කරා ඔන්න දැන් 120යි. ඒ කියන්නේ 113 වෙනුවට වර්තමාන ආණ්ඩුව ඉවත් විය යුතුයි කියන මතය දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 120ක්ම සිටිනවා. ඒ වගේම දැනට තමන්ගේ මතය ප්‍රසිද්ධ නොකළ තවත් පෝට්ටුවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් විශ්වාස භංගයක්දී සහාය දැක්වීමට සිටින බව මම ඉතාම විශ්වාසයෙන් සඳහන් කරනවා. මේ අතර වත්පන්න රජයට සත්‍යක පමණ කාලයක් ඉල්ලා සිටීමට ලබා දෙන බව පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල මහතා මෙම මාධ්‍ය හමුවේදීම අනාවරණ කළා. එසේ නොවුණ හොත් ඉදිරි සතියේ ආණ්ඩුවට එරෙහිව සමගී ජනබලවේගය ගෙනෙන විශ්වාස භංගය පාර්ලිමේන්තුවට ගෙනීමට කටයුතු කරන බවයි ඔහු තවදුරටත් පැවසුවේ. දින තුනක් දිවිරෙන්ට පැය තුනකට අධික විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබුණා.
මේ අනුව පෙරවරු 9:30 සිට පසරු 5:30 දක්වා කාලය තුල පැය 2ක් සහ පසරු 5:30 සිට රාත්‍රී 9:30 දක්වා කාලය තුල පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලිය විසන්ධි කෙරෙනු ඇති. ඊට අමතරව කොළඹ නගරය ආශ්‍රිතව අදාළ දින 3 සඳහා පෙරවරු 6 සිට පසරු 9 දක්වා පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් දැන් කෙටි විරාමයක්. රැඳි සිටියාට තුති නැවතත් සුපුරුදු වැඩසටහන විපක්ෂය රාජ්‍ය බලයක් නොමැතිව ජනතාවට සේවයක් කරමින් සිටින බව විපක්ෂ නායක සජීව ප්‍රේමදාස මහතා පැවසුවා. පසුගිය දිනක පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි විපක්ෂ නායක සජීව ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ. ජන නියෝජිතින් පිළිවන් මන්ත්‍රීවරු පිළිවන් එයාගේ ජනතා සේවාව පිළිවන් දැන් සමහර කියනවා 225ම එකයි 225ම යන්න ඕනේ මම ගෞරවයෙන් එකක් කියන්න කැමතියි ඔය 225ම එකයි කියන එක වැරදි කතාවක් එහෙම කියන ඇත්තෝ උත්සාහ කරන්නේ කොහොම හරි තමන්ගේ දේශපාලන අවස්ථාව උදා කරගන්න මුණුත් එකයි මුණුත් එකයි කියලා කියන කතාවක් මම එකගයි මුණුත් එකයි ඒක හරි ඇයි නිදහසෙන් පස්සේ බිහි වුණු හැම ආණ්ඩුවක්ම කරේ මොකක්ද රටේ ජනතාවගේ ඍජුබදු සහ වක්‍රබදු රාජ්‍ය ආදායම හැටියට අරගෙන ඒ ආදායම සංවර්ධනයේ නාමින් පෙරලා තමුන්නාන්සර ලබා දෙන්න ඒක තමයි ආණ්ඩු කරන්නේ හැම විපක්ෂයක්ම හදන්නේ කොහොම හරි විවිධ උපක්‍රම උපාය මාර්ග ක්‍රමෝපායන් උපයෝගී කරගෙන අඩු බලය ලබා ගන්න. ඔව්. එකල් මුණුත් එකයි මුණුත් එකයි. හැබැයි එකක් කියන්නේ. අපි නියුනේ සමග ජනවලදී ගිහින්නේ 2021 පෙබරවාරි මාසේ. මුණුත් එකයි වෙන්න පුළුවන් හැබැයි අපි වෙනස්. කවදාවත් මේ රටේ කිසිම විපක්ෂයක් රාජ්‍ය බලයක් නැතුව ජනතා සේවාවක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළමු වතාවට මේ හුස්ම වැටසටහනට අපිට විදේශ රටවල් එලිපිටම ආධාර කරගන්න. අහලා
Cina raja api telaba dunna laksa desiye kata asanna mudal pratipat mama kelim maki uwa mudal dende pa api ter upakarana malaba dende api kiwa kidney dialysis machines laba dende da satu ringki anna dona laksa desiye Cina anduye salli Cina janata wage salli Sri Lanka ve sambijana balavege vipakshaya diyak karapu husma wedasatana me rate deshapalana ithihase kisima vipakshayakata laba nodunna anugraha laba deela Velavaya Balaharuwa pradeshaye sitina tawat asaranna pawulak Velasa TV apata pasugiya dinaka hamu una e Balaharuwe paramike nivasai Paule hatra denek ekak jeevit wenna punchi paramita tamange redi tika tiya gannawat hari hati tanak naha saturin inna hina vela mona dalu palu ne e adu palu denna kota mona dite Esi elu dewal daragi nino emang hakia wa kwarti nino eni parmin. Kisi ma deak nehe kela amala kita tali ilan nen. Jiwite. Hari hari mihendo kumangkian deang warta ya ngapi awi warta udau karan putih. Tiar mal. Andar nipa deang warta mang udau karan nawi. Mau dan mal. Neni. Nah dewa mi balangin lan lan tela mang malangin ilan. Mangilan ekade ay, matai ammatai taatatai malitai nangitai nge akilan ne, itcherai mangilan ne karva nendai nikari mama nikari inno na pinsit doy na udaw udaw kala denna. Kau yang antum tika tiennya dengan mana pinna? Kau back, gun back. Kau back ya kita main tiaga ini. Pagi tiennya silu antum tiennya back. Bicara. Sapa yang back ya kita tiaga ini? පාරමිකයේ මේ දුක්බර කතාවේ සම්පූර්ණ විස්තරය දැනගන්න වෙලස ටීවී YouTube නාලිකාවට පිවිසෙන්න. අදත් දිවිනේ ප්‍රදේශ කිහිපයකට වැසී ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ ඌව උතුරු මැද සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාතලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ දකුණු පළාතල වෙරළබඩ ප්‍රදේශයන්හිදී උදේ කාලයේදී තනින් තන වැසි ඇතිවිය හැකිය. දිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් මගින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ කලගුණ පුවත සමගින් වෙලස ටීවී අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. වෙලස ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අපි අලිත් හමුවන්නේ හෙට සවස 6ට වෙලස ටීවී ප්‍රධාන පුවත් ඇතුළු අපගේ සීලුම වැඩසටහන් සජීවීව නරඹන්න ඔබත් දැන්ම වෙලස ටීවී live YouTube නාලිකාව subscribe කරන්න. ඔබට සුබ රාත්‍රියක්.